ආයුබෝවන් යාළුවෝ හැමෝටම අද සාදරයෙන් පිළිගන්නවා FM රාවේ වෙත. ඉතින් අපි අද කියන්න යන්නේ වෙනස්ම දෙයක්. මේ රූප රාමු දකින්නකොට ඔයාලට වෙනසක් දැනෙනවා ඇති. හිම වලාකුළු වැනි සුදු පෙනසහිත දර්ශන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තමයි ඉන්දියාවේ යමුනා ගඟ ආශ්‍රිතව ඇති වී තිබෙන පෙනසහිත තත්වය. ගංගා නදී අතු ගංගාවක් වන යමුනා නදී ඇති වී තිබෙන මෙම තත්වය ලෝවට සියල්ලන්ගේම අවධානයට ලක්ව තිබෙනවා. ඉන්දියාවේ සමහර දේව බැතිමතුන් විශ්වාස කරන්නේ මේ දේව හාස්කමකින් සිදුවුවක් කියලා. නමුත් පාරිසරික විද්‍යාඥයින් පවසන ආකාරයට මෙම නදියේ ජලය ආවරණය වෙන පරිදි මෙලෙස පෙනතට්ටුවක් නිර්මාණය වීමට හේතු වන්නේ මලාපද්‍රව්‍ය හා කාමරික අමුද්‍රව්‍ය බවයි. ඉතින් මේ පෙනවල ඇමෝනියා හා ෆොස්ෆේට් අඩංගු වන අතර ඒව හේතුවෙන් සසන රෝග හා සම්රෝග ඇතිවීමට ඉඩකඩ බොහෝ තිබෙනවා. මෙම තත්වය දේවහාස්කමකින් සිදුව ඇති බවට විශ්වාස කරන බැතිමත්තු මෙම දූෂිත ජලය පූජනීය ලෙස සලකා ජලය ස්නානය කිරීමට ඒ වගේම පානය කිරීමට පෙළඹිලා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ විෂ රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙම ගංගාවේ ජලය අඳුරු පැහැගෙන තිබෙනවා. රජය විසින් මෙම පෙනතට්ටු ඉවත් කිරීමට බෝට්ටු යොදා තිබුණත් මේ වන විටත් පරිසරයට විශාල හානියක් සිදුව තිබෙනවා. හිරුදෙවියන් වන්දනා කිරීමට ගංගා ජලයට බැස හිඳිමින් යාඥා කිරීම දැක් ගන්න පුළුවන්. එය සෞඛ්‍යමය අවධානමක් තිබෙනවා. දිල්ලි නගරයෙන් වැඩිම රසායනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම නදියට එකතු කරනු ලබනවා. අද වෙන විට ජලය පමණක් නොව දිල්ලිය ඇතුළුව ඉන්දියාවේ නගර කිහිපයකම වායු දූෂණය අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පවා නොහැකි ලෙස වාතය අපිරිසිදු වෙමින් පවතිනවා. ඉන්දියාවේ ජනගහනත්වයත් සමග සිදු වී ඇති මෙම තත්ත්වය නිසා දිල්ලිය ලොව වඩාත්ම දූෂිත නගර අතරට ශ්‍රේණිගත වී තිබෙනවා. ඉතින් අපේ රටත් තවත් ඉන්දියාවක් වැනි රටක් නොවන්නට පරිසරය රැකගන්න අපි උත්සාහ කළ යුතුයි නේද?